नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। सब्बे धम्मानत्तापि यदा पञ्ञाय पश्यति अथ निब्बिन्दति दुःखे समग्गो विसुन्धिया। सदा बुद्धि संपन्न पिन्नपनि सम्मा संबुद्धजानन् वहन्सी देशना करन यदुन उतुम धर्मयट अनुव अपे जीवित सकस करगन्ने नैतुव अपे संतान गत वैडपिरिवेल धर्मानुकूल අරමුණු ගන්න විදිහට සත්‍ය අරමුණු ගන්න විදිහට සකස් කරගන්නේ නැතුව අපිට කෙලෙස් වලින් අත මෙදෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ සඳහා කළ යුතු ප්‍රායෝගික වැඩපිළිවෙල සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව තමයි නිවන් මඟ ධර්මදේශනා මාලාව. අපි කරන්න ඕනේ මොකද්ද කියලා සාකච්ඡා කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වර්ධනය වීම පිළිබඳවත්, ඒ වගේම තමන්ගේ සිත විසුද්ධියට පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය කරන සීලාදීයම් පිරිසිදු වෙන ආකාරය, සමාධිය, ප්‍රඥාව කියන ඒවා මොනවද කියන වගේ, ඒ වගේම සතර කමඨහන ආදී බොහෝ දේවල් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය මේ දවස්වල අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපේ නාම රූප පරම්පරාව වෙන් කරගන්න ආකාරයත්, තමන්ගේ ජීවිතය කියලා ගත්ත මේ ජීවිතයේ ඒ නාම රූපයන්හි ලක්ෂණයන් සාකච්ඡා කරමින් ඉන්නවා. විශේෂයෙන් අනාත්ම ලක්ෂණය පිළිබඳ අපි පසුගිය දින කීපෙම සාකච්ඡා කරා. අද අපිට තියෙන්නේ මේ අනාත්ම භාවනාව සිද්ධ කරලා ඒ අනාත්ම සංඥාව උපදවාගත්ත කෙනෙකුගේ ජීවිතය. අපි ඒ සඳහන් කරා ඒ ජීවිතය මොනතරම්නම් සුවදායකව ගෙවෙනවද කියන එක සාකච්ඡා කරන්නටයි. පළවෙනියෙන් මම මතක් කරනවා මේ මසුරුකම කියන එක මොකක්ද කියලා අපි කල්පනා කරමු. මසුරුකම කියලා කියන්නේ අන් අයට නොදී තමන්ගේ ළඟ තබා ගැනීමේ ගතිය. අපේ හිතේම උපදිනවා, නෑ වෙන කාටවත් දෙන්නේ නෑ මටමයි කියලා මගේ ළඟ තබා ගැනීමේ ගතිය. ඉතින් මේ මසුරුකම නැති කරගන්න දන් දෙනවා, නොයෙකුත් පරිත්‍යාගයන් කරනවා, ඊට ප්‍රතිවිරුද්ධ දේවල් කරනවා. එතකොට වෙන්නේ මසුරුකම එක පැත්තකින් අපේ හිතේ නැගෙන අතරේ නෑ නෑ මේවා දෙන්න ඕනේ කියලා හැඟීමෙන් මේ මසුරුකම යටපත් කරගන්න පුළුවන්. මසුරුකම නැත්තටම නැති වෙන විදිහක් අපි සාකච්ඡා කරගත්තොත් හොඳ නැද්ද? හරිද? මසුරුකම නැත්තටම නැති වුණොත් පහසුද නැද්ද? ගොඩාක් පහසුයි නේද? ඒක අය මසුරුකමත් එක්ක තරඟ කරන්න ඕනේ නැහැ. තරඟ කරන්න, ඒක යටපත් කරන්න දඟලන්න මොකුත් ඕනේ නැති ක්‍රමයක්. ඔන්න බලන්න මම මෙහෙම කියන්නම්. අපි මම වෙනදටත් කියන උදාහරණයක්, මම හැමදාම එකම උදාහරණ නැවත කියන්නේ අපිට හොඳට ඒවා ග්‍රහණය වෙන්න ඕනේ හින්දා. මේ අපි කැමතිම, ඉතා කැමතිම ව්‍යංජන තියෙන, අපි හරි කැමති ව්‍යංජන තියෙන බත් කිඩි දෙකක් හම්බ වෙනවා බඩගිනි වෙලාවක. හරි, එක බත් ගෙඩියක් කෑවා, දැන් බඩ පිරිලා, දැන් කන්න බෑ. අතේ බෑග් එකකුත් තියෙනවා, තව කවුරු හරිත් ඉන්නවා කාපු නැති. හුඟක් වෙලාවට මොනවා කරයිද? මේක බොහොම කැමති නම් මං හුඟක් වෙලාවට කොහේ යයිද? බෑග් එකට යනවා. ඇයි? අනිත් අයට දෙන්නේ නැහැ මටමයි, ආය බඩගෙන වෙච්චලා වගේ කන්න කියලා. ආගෙන මසුරුද නැද්ද? ආය මසුරුකම ඇති වෙන ස්වභාවය. බත් ගෙඩිය ගැන හරි. ඔන්න විනාඩි 10ක් යන ඉතල පණිවිඩයක් හම්බ වෙනවා. මේ බත් උදේ උයපු ඒවාය පැය භාගයක්වත් තියාගන්න බෑ කියලා. ඔය පැය භාගයක්වත් තියාගන්න බෑ, ඒ කියන්නේ පවත්ව ගන්න බෑ. බත් ගෙඩිය පවත්ව ගන්න බෑ කියලා පණිවිඩයක් හම්බ වෙනවා. දැන් කවුරු හරි එනවා දෙන්න පුළුවන් කෙනෙක්. දැන් මගේ මසුරුකමට මොකද වෙන්නේ?
දැන් අර බත්ගෙඩියේ තියෙන මසුරුකම බත්ගෙඩිය ගැන තිබ්බ මසුරුකම මට නැති වුණා. ඇයි? පවත්වාගත නොහැකි කියලා දැනගත්ත හින්දා. නේද? පවත්වාගත නොහැකි කියලා දැනගත්ත හින්දා. හරි. පවත්වාගත නොහැකි බත්ගෙඩිය පවත්වාගත නොහැකි කියලා මං දන්නේ නැත්තම්. හරි? පවත්ව ගන්න බැරි වුණත් මගේ මසුරුකම තියනවද නැද්ද? පවත්ව ගන්න බෑ තමයි. ඒක තමයි ප්‍රභාගිකින් නරක වෙනවා. හැබැයි මගේ මසුරුකම අයින් වෙන්නේ නෑ. ඇයි මං දන්නේ මේක තියාගන්න බෑ කියලා. පංච පාදානස්කන්ධය ඊළඟ ශරණයට පවත්වන්න බෑ. හරි? ඊළඟ ශරණේ ඒක වෙනස් වෙනවා. තිබ්බ තත්ත්වෙන් අනිත් පැත්තට හැරෙනවා. ආන් ඒක දන්නේ නැති හින්දා අපිට මේ සංස්කාරය විශේෂයි මසුරුකම මසුරුකම උපදිනවා. තේරෙනවද? යම් දවසක යම් කෙනෙක් මේ සංස්කාරය පවත්ව ගන්න බෑය. මොහොතකටවත් මටවන ආකාරයට පවත්වා ගන්න බෑය කියලා තමන්ගේ సంతానගතව අවබෝධ කරගන්නේද අන්න එදා යාට මසුරුකම නැති වෙනවා. හරිද? එතකොට මසුරුකමට විරුද්ධව වෙනත් වැඩපිළිවෙලක් ඕනද? මේ මසුරුකමට හේතුනේ මොකද්ද එතකොට? නොදැනීමයි. නොදැනීම දන්නේ නැති බව මානසිකාරයට හේතු වුණා අපේ. හරි? දන්නේ නැති බව මිශ්‍ර වුණා. හරියට කිරි වීදුරුවට ගොම බින්දුවක් මිශ්‍ර වුණා වගේ. එහෙනම් මිශ්‍ර වෙන හැටියට තමයි එක එක ඒවා වෙන්නේ. ඉතින් අපි හැම වෙලේම අපේ උත්සාහයක් අදහසක් තියෙනවා පින්වත්නි. මේ මොහොත ඊළඟ මොහොතට අරයන්ද නේද කියන්නේ බලන්න. එහෙම එකක් නැද්ද කියලා? හැම තැනම තියෙනවා. හැම වෙලේම තියෙනවා. හරි? යම් කිසි කෑමක් දකිනවා. හරිද? මොකද හිතෙන්නේ? කණ්ඩ හිතෙනවා. ඒ කෑම දැකලා උපදින තෘෂ්ණාව මොකද්ද? අතීතේ කාපු දේවල් පිටිපස්සේ ලොහු බැඳ යෑමක්ද නැද්ද? හිත. දැන් මේ කෑම ජාති ආරක්ෂා කරලා ඉස්සරහට අරගෙන යන්න යන්නේ ඇයි? මයලඟම තියාගන්න හදන්නේ ඇයි? අනාගතේ ඒ සඳහා මට ඒ සැප වේදනාවම ලබා ගන්න තියෙන හැකියාව තියෙනවාය කියලා මම ළඟ ඉන්න අය ළඟ තියෙන දේවල් මගේ ශරීරය මගේ හිත ඔක්කොම ඉස්සරහට අරගෙන යන්න දැඩි උත්සාහයක් ගන්නවා. ඊළඟ ශනේ දක්වා ඊළඟ ශනේ උපදින්නේ ඊට හාත්පසින්ම වෙන වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක්. මේ වෙනස මේ තේරුම දැනගන්නේ නැතුව අපි මේ ලෝකයේ කෙරෙහි මසුරුකම මසුරුකම අපිට ඇති වෙනවා. තව මොහොතක් හරි වෙන කෙනෙකුට දෙන්න නැතුව තියාගන්න බැරි බව අවබෝධ කරගත යුතුයි. මම මේක ඊයේ දවසෙත් මතක් කරන්නේ නැත්තන්ට. තින්නත්නි මෙතන මහා බලහත්කාරකමක් තියෙනවා. හරිද? මේ බලහත්කාරකම තමයි අපේ අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න පුළුවන් හොඳම දේ. ඒක මං කියන එකක් නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරා යමක් දුකයි නම් ඒක අනාත්මයි. නේද? යමක් දුකයි නම් ඒක ආත්ම කොට ගන්න බෑ කියලා. මම අහනවා මේ අතංගේ. මේ අයගේ ජීවිතයේ කායික මානසික දුක් වේදනා ඇති වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? මේ කවුරු හරි කැමතිද? පොඩ්ඩක් හරි කැමතිද? කායික හෝ මානසික දුක් වේදනා ඇති වෙනවට කැමතිද? එහෙනම් අකමැති දේ ඇති වෙනවා නම් අකමැති දේ සිද්ධ වෙනවා නම් බලහත්කාරකමක්ද නැද්ද? අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් මං කැමති නැහැ අපේ ගෙදරට අන්න හවලා එනවට. හරිද? ඒක සිද්ධ වෙනවා නම් ඒ මට බලහත්කාරකමෙන් කවුරු හරි කරනවද නැද්ද? මං එපා කියද්දි මං බෑ කියද්දි මං එපා කියද්දි මට බලහත්කාරකමක් කරමින් නේද? ඒ තැනත්තා එන්නේ. ආන් ඒ වගේ ඇහැ කරනාසේ දිව ශරීරයේ මනස භාවිතාවෙන් දුක් වේදනා හට ගන්නවා. ඒක දුක් වේදනාවකටවත් මගේ ආරාධනාවක් මගේ කැමැත්තක් මගේ මාත්‍රිය කැමැත්තක් නැහැ. මම කියලා ගත්ත මේ ශරීරය ආශ්‍රය කරගෙන දුක් වේදනා ඇතුල් වෙන්නේ බලෙන්ද නැද්ද? බලහත්කාරකමෙන්ද නැද්ද? එහෙනම් මේක මගේද? මේක මගේ කියලා ගන්න පුළුවන්ද එහෙනම්? නේද? මට ඕන හැටියට වැඩ කරනවා කියලා ගන්න පුළුවන්ද එහෙනම්? නැහැ. මෙහි වැඩි දෙයක් සිද්ධ වෙන්නේ ආකාරයටමයි. එහෙනම් මේක ආත්ම කොට ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේකත් බෑ එහා පැත්තේ කත් බෑ. නේද? ඒක අනිත් ශරීරත්
ඉතින් පංචපාදානස්කන්ධේ පවත් ගන්න බෑ කියලා දැනෙන ඇත්තෝ පින්නත් නේ. ඒ කට්ටියගේ ජීවිතය. මේ බලන්න. දේ දුන්නක් දකින්න. හරි. දේ දුන්න දැක්කහම මොකක්ද අදහස? අපේ ළමයි යනකම් මම කොහොම හරි තියා ගන්න ඕනේ මේ දේ දුන්න. එහෙම අදහසක් එන්නෙම නෑ. ඒ එන්නේ නැත්තේ ඇයි? දේ දුන්න ගැන මම හොඳට දන්නවා. ඒක කොයි වෙලාවේ හරි ආය පායයි. ආය කොයි වෙලාවේ හරි පායයි. පෑවුවොත් හොඳයි. එතරයි. නමුත් මට තියා ගන්න පුළුවන්කම නෑ. මම අහන මෙයාත්න්ගෙන් මුළු ලෝකෙම ගැන, ඒ කියන්නේ පංච ප්‍රාදානස්කන්ධේ වටහා ගත්ත කෙනා මුළු ලෝකෙම ගැන තියෙන්නේ දේ දුන්න ගැන වගේ අදහසක් නම් හිතන්න බලන්න සහනයක්ද අසහනයක්ද කියලා. දැන් මොකද අපිට වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් පොඩි ඉසේකක් මොකකින් අපි ඉන්නේ කිව්වට මොකද්ද මේ ඉසේකක් උන? ඒක ගෙම්බෝ ටික එකතු කරගන්න බැරුව ලහට හැමලේම උත්සාහ කරනවා. ඒ දොන්න ලොකු පුතාගේ ප්‍රශ්නේ කොහොම හරි කරලා බේරලා ඔක්කොම කළේ අන්තන් එහාට මෙහාට කරනකොට පොඩි එකෙනා එකක් ආවා නේද? ඒ ඔක්කොම එහාට මෙහාට කළා කොහොම හරි ඒකත් විසඳ ගන්නකොට අම්මගේ තාත්තගේ ප්‍රශ්නයක් ආවා. ඒ ඔක්කොම එහාට මෙහාට කළා කරගන්නකොට රතු බිලක් ඇවිල්ලා නේද? ඒ ඔක්කොම එහාට මෙහාට කරගන්නකොට ආය ලොක්කගේ ප්‍රශ්න ඇවිල්ලා නේද? ලේසි පාසු ඉසේකක් කොහමද තියෙන්නේ? එතකොට මේ දේවල් ඔක්කොම කරන අතරේ තියෙන ඉසේකක්කම තමයි මේවා හින්දා රත් වෙන, දැවෙන, අපහසුතාවයට පත් වෙන ස්වභාවයක් තියෙන ඇතුළාන්තේ. අනේ රත් වෙන, දැවෙන, අපහසුතාවයට පත් වෙන ස්වභාවය නැතුව මේක තමයි ස්වභාවය, මේක තමයි తత్వය කියලා දැනගෙන කටයුතු කරනවා නම් සන්තෝෂයෙන්ම ওই ටික ඔක්කොම කරන්න පුළුවන්ද නැද්ද? මං අහනවා ජීවිතයේ ලැබෙන ප්‍රශ්නවලට චිත්ත අභ්‍යන්තරගත පීඩනයක් දුකක් ඇති කරගෙන විසඳුවා කියලත්, දුකක් නැතුව සැනසෙල්ලේම ඒ ප්‍රශ්න ටික විසඳුවා කියලා වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවා. සැනසෙල්ලේ විසඳනවා නම් හොඳ විසඳුමක් හොයාගන්න පුළුවන් නේද? අනිත් එක සන්තෝෂයෙන් ඉඳ පුළුවන්. එන හැම දෙයකටම උපේක්ෂා සහගතව මුහුණ දෙන්න නම් එන ප්‍රශ්න එනවා. මොකද මේ ශරීරයත් එක්කත් තියෙන පුදුම ප්‍රශ්න කන්දරාවක් නේ. අතීතයේ තිබ්බ හැටියටම යම වර්තමානයේ තිබිය යුතුයි. මට අතීතයේ යම් සැපදායක දෙයක් තිබුණා නම් වර්තමානයේදී තියෙන්න ඕනේ ඒ විදිහටම කියලා අපේ බලාපොරොත්තුවක් ලුහුබැඳීමක් තියෙනවද නැද්ද? ආන් ඒක නෙවෙයිද සංසන්දනාත්මකව දුක ඇති කරවන්නේ? හැම වෙලේම අපි සසඳනවා. සසඳනවා මොකක්ද එක්කද? අතීතයේ මේ දේවල් මෙන්න මේ විදිහට තිබ්බා, මම ඒකෙන් සතුට ලැබුවා, දැනුත් ඒවා ඕනමයි ඕනමයි කියලා ලුහු බඳින ගතියක්, සසඳන ගතියක්, එහා පැත්ත මෙහා පැත්ත සසඳලා අයියෝ වෙලා තියෙන දේ කියලා දුක් විඳින ගතියක් තියෙනවද නැද්ද? ආන්ගේ ස්වභාවය නෑ අනාත්ම සංඥාව තියෙන කෙනාට. ඒ ස්වභාවය නැත්තම් එදා වේලට ජීවත් වෙනවා නේද? එතකොට අනාගත ප්‍රාර්ථනාවක් ඇත්තෙම නැද්ද? අනාගත ප්‍රාර්ථනාවක් නැද්ද? මේ අනාත්ම සංඥාව තියෙන කෙනා පින්වත් මේ අපි ඉස්සරහට කාංකා විතරන විසුද්ධිය ගැන සාකච්ඡා කරනවා. මේක ඉබේ සිද්ධ වෙනවාය කියන තැන නැහැ. ඉබේ සිද්ධ වෙනවා නැතිනම් කොරන් දෙන්නේ ඔහෙ ඉඳ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උත්සාහන පළක ජීවි කියලා කෙනෙක් ඉන්නවා. නේද? එයා උත්සාහයෙන් දිවි වෙන කෙනෙක් ඉන්නවා කියන්නේ. මට ගිනි දැල්වීමේ අයිතිය තියෙනවද? ගින්දර පත්තු කිරීමේ අයිතිය නැත්නම් ගින්දර වැඩි කිරීමේ අයිතිය, අපි හිතමු ලිපේ ගින්දර වැඩි කිරීමේ අයිතිය මට තියෙනවද? හොඳට ඉතල බලන්න, එතකොට මේක තේරුම් ගන්න පුළුවන්. මම මෙහෙම අහන්නම්කෝ, ලිපේ ගින්දර වැඩි කරලා තියෙනවද? හොඳටම විශ්වාසද? හොඳටම විශ්වාසද මම වැඩි කරා කියලා? ඔව්ලු. මං කියනවා වැඩි කරේ එක්ක දර ඇතුල් කරා නැත්නම් ගෑස් වැඩි කරා. ගින්දර වැඩි කරාද වැඩි වුණාද? හා. ගින්දර වැඩි කිරීමේ අයිතිය මට නැහැ. ගින්දර වැඩි කරන්න මට බෑ. ගින්දර වැඩි කරන්න මට පුළුවන් නම්
අඩුයි වැඩි වෙනවා කියලා වැඩි කරන්න පුළුවන්කම තියෙනවා හේතු සැපයුත් ඒක වෙනවා හේතු සැපයුත් ඒක වෙනවා ඒක තමයි ලෝක ධර්මතාවය හිමස්මින් සතිදං හෝති මසුප්පාදාය දං උපදි මේ ඇති කල්හි මේ ඇති වේ හිමස්මින් අසතිදං නහෝති ඒක නැත්තම් මේක වෙන්නේ නැහැ හරි එහෙනම් අන්න ඒ වගේ මේ సంతానගත වැඩපිළිවෙල යමක් ඇති කල්හි ඇති වෙන එකක් අන්න ඒක හොඳට දැනෙන්න ඕනේ අපිට ඒ යමක් ඇති කල්හි ඇති වෙනවා මිසක්ක මට ඕන හැටියට ගැනීමක් නෙවෙයි අන්න ඒ කුමක් ඇති කල්හි කුමක් ඇති වේද අතීතයේ කුමක් ඇති හින්දා වර්තමානයේ යමක් ඇති වේද වර්තමානයේ කුමක් ඇති හින්දා වර්තමානයේ යමක් ඇති වේද වර්තමානයේ කුමක් ඇති හින්දා අනාගතයේ යමක් ඇති වේද කියලා ත්‍රි කාලය ගැනම දැන ගැනීම කාංකා විතරනේ සුද්ධියයි හරි නමුත් මේ වෙලාවේ අපි බලන්නේ මේ ඇතිවීම කිසිවක් මගේ වසඟයට ගන්න බැරි බව දැනගෙන ජීවත් වන්නා හරිද එයා කොයිතරම්නම් පහසු ජීවිතයක්ද ගත කරන්නේ කියලා ඔය අනාත්ම සංඥාව ගැන අපි ඊයේ පෙරේද කතා කරා කොහොමද හදාගන්නේ කියලා අදත් අපි මේ ටික කතා කරලා නැවත වාරයක් සංක්ෂිප්තව කොහොමද අනාත්ම භාවනාව කරන්න කියලා දැනගන්න ඕනේ දැනගමු කතා කරමු දැන් අපි මෙහෙම හිතමු අනාත්ම සංඥාව හොඳින් ඇති කරගත්ත කෙනෙකුට තමන්ගේ දරුවෙක් ගැන කොයි වගේ සංකල්පයක්ද තියෙන්නේ දැනට තියෙන සංකල්පය මොකද්ද දරුවෙක් ගැන මේ ළමයා මේ විදිහ වෙන්නම ඕනේ මේ ළමයා මේ විදිහ දරුව වෛද්‍යවරයෙක් වෙන්නම ඕනේ මගේ දරුවා ඉංජිනේරුවෙක් වෙන්නම ඕනේ නේද ඒ වගේ දැඩි අදහසකින් පවත්වන්න හදනවද නේද නේද ගාක් අය නේද එහෙම නැත්නම් එහෙම වෙන්න බැරුණාම මොකද වෙන්නේ ලොකු දුකකට පත් වෙනවා ඒ කියන්නේ ඕකේ තේරුම මේ ධර්මයට අනුව වෛද්‍යවරයෙක් බවට පත් කරන්න ඉංජිනේරුවෙක් බවට පත් කරන්න දරුවාව මෙහෙවන්න එපා කියන එකද මේ හාමුදුරුවෝ කියන්නේ එතකොට නේද හරි මෙන්න මෙච්චරයි වතුර දාලා පොහොර දාලා පැලයක් හදනවා වතුර දාන්න නැතුව හිටියොත් පොහොර දාන්න නැතුව හිටියොත් වෙලාවට අවුවේ තියන්න නැතුව හිටියොත් වෙලාවකට එවනේ තියන්න නැතුව හිටියොත් ගහ හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි නේද අරවා කරොත් හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි නමුත් නොහැදි තියෙන්නත් ඉඩකඩකුත් තියෙන බව දන්නවා මම හද හැදුනා කියන්නේ කොහොම හරි මල් ගහක් කියන්නේ දැන් උත්සවයක් තියෙන දවසක් මට පුළුවන් ද මල් ගහ ළඟට ගිහින් මම කියනවාද මමයි වතුර දැම්මේ මමයි පොහොර දැම්මේ මමයි හදාගත්තේ හෙට වෙනකොට මල් පහක් පුප්පන්න ඕනේ නැත්තම් වැඩක් තියෙනවා ඇයි එහෙම කියන්නේ නැත්තේ මං හොඳාකාරව දන්නවා ඒ මල් පිපීම මට ඒකේ අයිතියකුත් නැහැ ගහට ඒකේ අයිතියකුත් නැති බව නේද ඒ වගේ ගුණගරුක දේවල් කියලා දීම සිරිත් විරිත් කියලා දීම කුසල් අකුසල් කියලා දීම අන්න අයට යහපතක් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා හැබැයි මට ඕන දැනට අනිවාර්යෙන් තල්ලු වෙන්න ඕනේ කියන අදහසක් ගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ දරුවෙක් ගැන ගහක් හදනකොට තියෙන හැඟීම වගේ මේ පැත්තට අත්තක් යන්න ඕන අනිවාර්යෙන්ම කියලා මට නීතියක් දාන්න බෑ ඒකේ ඇත්තිය මට නෑ අන්න ඒකින්ද අවශ්‍ය මඟ පෙන්වීම සම්පූර්ණයෙන් පෙන්නනවා අනාත්ම සංඥාව තියෙන දෙමාපියෝ උනොත් හොඳයි දෙ දුන්නා වගේ උනොත් හොඳයි හරි ඊළඟ මොහොත මොන වගේ තත්ත්වයක්ද කියලා කියන්න බැරි බව හොඳටම දන්නවා ඒක තැත්තෙකුට අන්තභාගයක් හදනවා මම දන්නවා හිතවත් කෙනෙකුට මම ගියා ඉතින් බලන්න ගිය වෙලාවේ මොනවද කියන්නේ මං කොහොම හිටිය කෙනෙක්ද මේ තරුණ කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුදු 40ක් මං කොහොම හිටිය කෙනෙක්ද කියලා අඬනවා 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 වැළපෙනවා වැළපෙනවා ඉවරක් නැතුව හරි මොකද මේ අතීතයේ මෙනෙහි කර කර මේකත් මේ ගානත් ඒ විදිහම කරගන්න එන්නේ එහෙම කරගන්න බැරි බව තව මොහොතකින් එළඹෙන ඊළඟ ෂණය මොන වගේ තත්යකට පත් වෙයිද දන්නේ නොවුනොත් හොඳයි හරි ඒකට යම් කිසි උත්සාහයක් ගන්නවා ඒ කියන්නේ නිරෝගීව ජීවත් වෙන්න අවශ්‍ය කරන විදිහට නේද ඇයි මං කලිනුත් කිව්වා හේතු සකස් වුණොත් මේ ශරීරය ආහාරයෙන් විතරක් පවතින එකක්ද එහෙනම් ඉතින් කාලම හදාගත්ත හැකි ශරීරයට ඍජුවම චිත්තය බලපානවා ශරීරයට ඍජුවම කර්මය බලපානවා නේද මේ ඔක්කොම පටල ගන්න අපි
සමහර අය සමහර රෝග හැදිලා බෙහෙත් ගන්න නැතුවම හොඳ වෙනවා. සමහර අය ඒකින්ද බෙහෙත් ගන්නෙම නැතු වෙනවා. හොඳ වෙයි කියලා හිතාගෙන. හරියට බලනකොට කර්මානුරූප හැදිච්ච අය. නේද? ඒකට ටිකේ කර්මේශය වෙන වැඩක් කරොත් ඒක හරියනවා. ඒත් ඔය විදිහට මේ එක එක දේවල් මත හරියට හේතු හොයාගන්න බැරුව අපි හරි ලොකු ගැටලුවකට පත් වෙලා හිතේ නිදහසක් නැතුව ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ බලාපොරොත්තු අතහැරෙන්න ඕනේ. හරි බලාපොරොත්තු අතහැරුණාම කොහොමද කියන එක මම හැමදාම කියනවා සැරෙන් සැරේ කියලා. මම මේ අතන්ට කියනවා ළඟ තියෙන මේ වෙනකොට ප්‍රිය උපදවන සියලු දේ තව මොහොතකින් නැති වෙන්න පුළුවන්ද බැයිද කියලා අහුවා. අදහෙන්ද ඔක්කොම නැති වෙන්න පුළුවන්ද බැයිද කියලා අහුවා. ඔක්කොමලා කියනවා ඔව් පුළුවන් හැමදෙරෝනේ පුළුවන් කියලා හැමදාම කියනවා අහුවා. එහෙම කිව්වට තමන්ගේ సంతානයේ හැංගීමක් තියනවද නැද්ද? නෑ එහෙම වෙන්නේ නෑ කියලා බලාපොරොත්තුවක් තියනවද නැද්ද? තියනව නේද? අන්න ඒක තමයි නැති වෙන්න ඕනේ. ඔය වචනේ නෙවෙයි ආ තව පොඩ්ඩකින් හරියයි කියන එක නෙවෙයි. තව පොඩ්ඩකින් ඔක්කොම වෙනස් වෙනවා තව පොඩ්ඩකින් නැති වෙනවා කියලා කියන්න පුළුවන්. කිව්වට අපි බලන්නේ මොකක්ද? ආදර වචනේ දිහා නෙවෙයි. තමන්ගේ හැඟීම දැන් මේ බලන්න ආයෙ තේරුම් ගන්න හොඳට මං අහනවා මේ අද හන්දේ මැරෙන්න පුළුවන්ද බෑද? ආ පුළුවන් කියලා කට්ටේ. මං ප්‍රියෝපදන මගේ ප්‍රියෝපදන ඔක්කොම මැරෙන්න පුළුවන් කියලා කිව්වොත් ඒත් ඒ කියන ඔව් ඉතින් ඒකත් වෙන්න පුළුවන් දෙයක්. ඒ කිව්වට ඇතුළෙන්ම තියෙන අදහස මොකද්ද? නෑ ඒක වෙන්නේ නෑ ආ බලාපොරොත්තුවක් තියෙන එක නොවේ කියලා. ආන් ඒක තියෙනකන් බලාපොරොත්තු කැඩෙනවා දවසක. එතකොට අපි භාවනා කරන අය විදිහට භාවනා කර 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 බලන්න ඕනේ. අන්න ඒ බලාපොරොත්තු තව කොච්චර තියෙනවද? අනාත්ම භාවනාව කරන කෙනා භාවනා වඩ පිරික්ස බලනවා මං කොච්චර ලෝකේ පවත් ගන්න හදනවද? දැන් ඒ කියන්නේ දැන් ගෙදර ආයට අවවාද දෙන්න ඕනද නැද්ද? ළමයින්ට අවවාද දෙන්න ඕනද නැද්ද? දෙන්න ඕනේ කොහොමද? ඔව් ළමයෙකුට සැරෙන් කතා කරන්න බැයිද බෞද්ධයෙකුට? අනාත්ම සංඥාව ඇති කෙනා ළමයාට බයින හැටි අනිත් කෙනා ළමයාට බයින කොටයි තියෙන සිතුවිල්ල කොයි වගේද කියලා බලා ගන්න ඕන අපි. හරිද? කෙනෙක් අනාත්ම සංඥාව නැති කෙනා දරුවාට බයින්නේ දේශයෙන් හිත, දරුවාට හරි කාට හරි බයින්නේ දේශයෙන් හිත පුරෝගෙන. හරිද? මම බලා ගන්නම්. හරිද? මම මේ කියලා. හරි අනිත් එක්කලා කොහොමද? හොඳටම දන්නවා ඒ අනිත් ඒ කියන්නේ අනාත්ම සංඥාව තියෙන කෙනා මෙන්න මේ సంతානයේ බයපක්ෂපාත හැඟීම් උපදවවොත් ඒ අහවල් කෙනාගේ හිතේ බයපක්ෂපාත හැඟීම් දඬුවමට බය උපදවවොත් මේ වැරදි ක්‍රියාව නවතිනවා. ඒ බය ඉපදිලා නැති හින්දා ඒ වැරදි ක්‍රියාව කෙරෙනවා. කරනව නෙවෙයි කෙරෙනවා. එයාගේ අතින් ඒ වැරදි ක්‍රියාව කෙරෙන්නේ දඬුවමට බය කියන හැඟීම එතෙන්ට යෙදිලා නැති හින්දා. ළමයාගේ సంతානෙ. එහෙනම් මොකද කරන්නේ? බලා ගන්න පුළුවන් කරොත් හරිද කියලා මේ පැත්තේ අර තේකේ මං ඊයේ මතක් කරා තේකේ සීනි රස නැත්තම් මොකද කරන්න ඕනේ? සීනි දානවා. සීනි මදිනම් සීනි දාපුවාම සීනි රස තියෙන තේක හැදෙනවා. ආන් ඒ වගේ දඬුවමට බය නැති ක්‍රම කියන එක ඒ හිතට මිශ්‍ර වෙලා නැති හින්දා එයා වැරද්දට පෙළඹෙන ගතිය තියෙනවා. හරිද? ළඟ ඉන්න හැමෝම හරියට නිකන් තමන් ඒදෙන හොද්ද වගේ. තමන් හදන තේක වගේ මේ මානසිකත්වයේ ඉහළට ගත්ත ඇත්තෝ තමන්ගේ වටේ පිටේ ඉන්න අය නුවණින් හික්මවා ගන්නවා. ඒ කෙනාගේ సంతానගත අදුපාඩු තමන් නුවණින් තේරුම් අරගෙන එතෙන්ට දාන්න ඕන මොනවද? එතන හරියන්න මොනවද වෙන්න ඕනේ? මෙතන හරියන්න දඬුවම් දෙන්න ඕනේ? මෙතන හරියන්න දඬුවම් නොදී ඉන්න ඕනේ? මෙතන හරියන්න තව එකක් කරන්න ඕනේ? මෙතන හරියන්න මේ දේ කරන්න ඕනේ? මෙයාට ක්‍රියාවෙන් තමයි මෙයාගේ හිතට සකස් කරන්න පුළුවන්. මෙයාට නිහඬ විඳීමෙන් තමයි මෙයාගේ හිත සකස් කරන්න පුළුවන්. ඔක්කොම දන්නවා. හරි. එතකොට හරි සංවිධානාත්මක චර්යාවක් වෙනවද නැද්ද? දැන් අපේ මොකද වෙලා තියෙන්නේ? අර පැත්තත් පැටලිලා මේ පැත්තත් පැටලිලා
ඔක්කොම පටලගෙන අන්තිමට මොකද වෙලා තියෙන්නේ ඉසේකක්කම කියලා ගිහින් පුතිය ගන්නවා මට මේ වෙනසත් එක්ක ඉන්න බෑ කියලා මොකද මේ වෙලා තියෙන්නේ එහා පැත්ත හදන්න කියලා මේ පැත්ත ඔක්කොම පටලගෙන අරයට කිව්වත් වැඩන්නේ නැහැ මෙයාට කිව්වත් වැඩන්නේ නැහැ මට කවුරුවක්වත් නැහැ මට ඔහොමමයි වෙන්නේ මං වගේ නේද කාල කන්නි කෙනෙක් නැහැ නේද මටමමයි වෙන්නේ කියලා ලොකු පීඩනයකින් එහෙම පටලවාගෙන ජීවත් වෙන්නේ නැතුව සුවදායක ජීවත් වෙන්න පුළුවන් ද බැයිද මේ ක්‍රියාකාරීත්වයන් තේරුම් ගත්තොත් නේද හැම වැරද්දක්ම කෙනෙක් කරන්නේ ඒ තැනත්තා කියන තැන නෙවෙයි අද අනාත්ම සංඥාව තියෙන කෙනාට පින්නත් මේ පුදුම සමාසහගත සිතක් තියෙන හැම වෙලේම සමාව තියෙන අනිත් අයට හැම වෙලේම සමාව තියෙන මේක දැනගත්ත මේක තේරුම් ගත්ත ඇත්තන්ට ඇයි එහා පැත්තෙන් කිරනවා නෙවෙයි එහා පැත්තෙන් කිරෙනවා කියලා දන්නේ ඉඳා කරනවා නෙවෙයි කිරෙනවා කියලා දන්නේ ඉඳා කරනවා නෙවෙයි කිරෙනවා කිරන දේවල් ඒවා ඕක පිළිගන්න කොහොම තියා කොහොමත්ම ඇස්ති නැහැ අපි අර කිව්වට පිළිගන්න ඇස්ති නැහැ ඔය වගේ මානසිකත්වයක් ප්‍රායෝගික නැහැ කියලා මේ හැම කොහොමද කියන්නේ ඔය හාමුදුරුව කතා කරන්නේ එහෙනම් දැන් ඔය කතා කරනවා නෙවෙයිනේ කතා කරනවනේ එහෙනම් ආන්ගේ තමයි ආත්මීය සංඥාව. හාමුදුරුවන්ගේ ආත්මය විසින් බණ කියනවා. හරිද? සසර ආපු ආත්මය ඕක ඇතුළට බැහැගෙන නේද? ඒ වගේ මගේ දරුවාගේ ආත්මය හරිම නේද? හොඳ එකක් නරක එකක් හිතුවක්කාර එකක් කියලා අන්න එහෙම සංකල්පය තියෙන තාක්කල් අපිට ඔය වගේ නිදහස් චින්තනයකට එන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඇත්තේම නැහැ. හරි? අන්න ඒක තමයි. මෙතන හරියට නිකන් උල්දිය දාන ප්‍රදේශයක තියෙන උල්පත් වර්ගයක් තියෙනවා කියන්නේ තියෙන්නේ එක එක උල්පත් එක එක විදිහට වතුර වතුර උල්දිය දාන්නේ. ආන් ඒ වගේ උපදින දෙයක් මේ නාම પરම්පරාව චිත්ත પરම්පරාව කියන්නේ ඉපිලි 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 උඩට එන දෙයක් මිසක්කා මට අයිති කරගන්න පුළුවන් එකක්වත් මට හදන්න පුළුවන් එකක්වත් නෙවෙයි. හරිද? මම යම් උපක්‍රම යොදනකොට ඒ වාගේ අඩු වැඩි වීම දිපේ ගින්දර වාගේ අඩු වැඩි වෙනවා මිසක්ක අඩු වැඩි කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ නිදහස් ඉතා නිදහස තමන්ගේ సంతානය සකස් කරගන්න නම් මොකද කරන්න ඕනේ? රූපේ ලක්ෂණ විරික්සලා බලන්න ඕනේ. අපි ඊ මතක් කරා ඇහැ රූපය, කන ශබ්දය, නාසය ගන්ධය, දිව රස, ශරීරය පහස සහ මනස ධම්ම කියන මේ ආයතනයන් 12 වෙන වෙනම අරගෙන ඇහැ මට ඕන හැටියට තියෙන දෙයක්ද නැහැ. ඇහැ මට ඕන හැටියට හැදිච්ච එකක්වත් නෙවෙයි. රූපය මට ඕන හැටියට තියෙන දෙයක්ද? ඇහත් රූපයත් ඒ වෙලාවට ඒ විදිහට හැසිරෙන දේවල්. එතකොට ඒ වෙලාවට ඒ විදිහට හැසිරෙන දේවල් මට ඕන හැටියට තියෙන දේවල් නෙවෙයි. ඒ දෙකේ ගැටීමෙන් ඇතිවන විඥානය ගැන එහෙනම් කවර කතාවක්ද නේද? එතකොට කෙනෙකුට මහ ප්‍රබල හැඟීමක් අර යුගල් වශයෙන් ආයතන මෙනෙහි කරපුවාම ඒ තැනත්තාට දැනෙනවා මම ඊයේ පෙරේද සඳහන් කරා වගේ මේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මේ තැන් තැන් වල වේගෙන් හට ගන්න මේ දැනෙන ගතිය. ඔකනේ මේ ජීවිතය කියන්නේ. ඒක මට ඕන වෙලාවට මට ඕන තැන මට ඕන විදිහට සකස් වෙන්නේ නෑ. මට ඕන තැන මට ඕන වෙලාවට මට ඕන විදිහට සකස් වෙන්නේ නෑ. ඒක වෙනත් වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලේ ග්‍රහණයත් තමයි මාව නතු වෙලා තියෙන්නේ. ඒක මගේ වැඩ නෙවෙයි කොහොමවත්. එතකොට ඒ තුනේම එකතුව ඇහත් රූපයත් විඥානයත් එකතුව චක්කු සම්පස්සේ. ඒ චක්කු සම්පස්සේ ඉඳා උපදිනා වේදනාව චක්කු සම්පස්සජ වේදනාව. එතකොට අපි මතක් කරා ඊයේ අර යාළුව තුන්දෙනෙක්ගේ කතාවක් කියලා මේ චක්කු සම්පස්සේ සුඛ වේදනාවක් කර ගැනීම මට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඉබේවීමක් නේද? සෝත සම්පස්සජ සුඛ වේදනාව කියන එක මට කැමති විදිහට සිද්ධ වෙන එක නෙවෙයි. ඒක සිද්ධ වීමක්. ග්‍රහණ ජීවය කාය මන කියන මේ හැමතැනකින්ම උපදන්නා වූ යම් සුඛ වේදනාවක් තියනවාද? ඒ සුඛ වේදනාව තමයි මගේ බලාපොරොත්තුව.
මුළු ජීවිතේම අපි මේ ශරීර කූඩු අරගෙන හතර දිබ්බාගේ දුවනවා. උපන් දවසේ ඉඳන් දුවනවා. මොකටද අප මේ දුවන්නේ? කොහෙද මේ දුවන්නේ බලන්න. හැමෝම කොහෙද දුවන්නේ? හැමෝම මොනවද කරන්නේ? සැප වේදනා ඇති කර ගැනීමේ අභිලාෂයෙන් මේ ලැබිච්ච බෙරගෙඩියේ සැප වේදනා ඇති කර ගැනීමේ අභිලාෂයෙන් දුවනවද නැද්ද? මුළු ජීවිතේම නේද? චුට්ටක් හිතන්න බලන්න. නේද? ඒක මට ආයෙත් නැතුව හැදෙන එක. කැමති රූපයක් දකිනකොට සැප වේදනාවක් හැදෙනවා. කැමති සද්දයක් ඇහෙනකොට සැප වේදනාවක් හැදෙනවා. අපිට නිකන් මේක තියෙන අනාත්ම ලක්ෂණය තේරෙන කෙනාට මේ මෙහෙම තේරෙනවා. මේක පොලියත් එක්ක ගෙවන්න ණයට ඉල්ලගත් එකක් වගේ. අර ඒක නේ නිකන් අර කොන්දේසි සහිතව දෙන්නේ. සමහර දේවල් මේ ජීවිතේ ලැබිලා තිනවා කොන්දේසි සහිතයි. මොකද්ද? කවුරු හරි අපිට කියනවා හරි මම මෙන්න මේක දෙන්නම් ඔයාට. හැබැයි මේක දෙන්නේ මෙන්න මේ කවුරු හරි අපිට මොන හරි දෙයක් දෙනවා. මෙන්න මේ කුණු කොටත් බාර ගන්න ඕනේ. අපි දැන් කුණු කොටත් දෙනවා අපිට. හරි. ඔයාට මෙන්න මේ ටිකක් වටින දෙයක් දැන් අපිට මොන හරි වටින දෙයක් දෙනවා. අපි හිතමුකෝ කවුරු හරි මට පළතුරු මල්ලක් දෙනවා කියලා. පළතුරු මල්ල දෙන ගමන් කියනවා පළතුරු මල්ල දෙන්නේ මේ පළතුරු ගෙනාපු ගෙනල්ලා අයින් කරලා දාලා තියෙන මෙන්න මේ කුණු ටිකත් එක්ක තමයි දෙන්නේ. දෙනවා නම් මේ ටිකත් ගන්න ඕනේ කියලා. එහෙම කිව්වොත් අපිට මොනව හිතෙයිද? වැඩි කැමැත්තක් ඇති වෙයිද? නැහැ. නේද? අපි හිතමු කරක මහා පීඩාකාරී දෙයක් කර දෙන්නේ කියලා. ආන් ඒ වගේ තමයි. අපිට ලැබිලා තියෙනවා පින්නත් නේ අපේ කියලා මගේ කියලා ඔය කියාගන්න ඇහැක්. හරි? මේ ඇහෙන් මේ ස්වභාව ධර්මය අපිට කියනවා හරි වාට ලස්සන රූප දෙන්න. ලස්සන රූප මිහිරි රූප දෙන්න. හැබැයි එව්වා දෙන්නේ මෙහෙම කරලා ලස්සන ඒවා බලනකොට එතනම තියෙන අවලස්සන ඒවා තියෙනවනම් එව්වත් බලන්න ඕනේ. හොඳ ඒවා බලනකොට නරක ඒවා පේනවද නැද්ද? හොඳ ඒවා අහගන්න තියෙන කනට නරක ඒවාත් ඇහෙනවද නැද්ද? හොඳ ඒවා විඳගන්න තියෙන ශරීරයට නරක ඒවාත් විඳිනවද නැද්ද? එහෙනම් අපිට මේ හොඳ ඒවා දීලා තියෙන්නේ කොහොමද? කොන්දේසි සහිත. මොකද්ද කොන්දේසිය? අර එව්වත් ගන්න ඕනේ නේද? ලස්සන ඒවා බලන්න කියලා මෙහෙම බලනකොට අවලස්සන ඒවා පේනවා. එහෙනම් මේ කන, මේ ඇහැ, මේ ශරීරය, මේ දිව කොහොමත්ම මගේ කියලා මට ඕන හැටියට පවත්වන්න බෑ. මේක එක්තරා ගලාගෙන යෑම විතරයි. එක්තරා ගලාගෙන යෑම විතරයි. මට අයිති නැතුවම ගලන දෙයක්. මට අයිති නැතුවම තියෙන ගැලීමක්. මට කිසිසේත් මේක මගේ වශයෙන් ගන්න පුළුවන්කම ඇත්තේ නෑ. ඒක මම කියන්නේ මේක බලහත්කාරකමක් කියලා. හරි. ආන්ගේ බලහත්කාරකම Tamanට වැටහෙන්න ඕනේ භවනාවේ. ඒකාග්‍ර හිතක් ඇති කරගෙන චිත්ත විසුද්ධි තත්ත්වයට පත් වෙලා ඒ හිත ඒකාග්‍ර කරගෙන මේ ශරීරයට සමවැදිලා මේ ඉන්ද්‍රියන් වලට සමවැදිලා ඒවායෙන් උපදනා වූ වේදනාවල් අත්විඳින්න ගත්තොත් අන්න ඒ තත්තාට හොඳට වැටහෙන්න පටන් ගන්නවා මේ ෂණයේ තියෙනා වූ වේදනාව ඊළඟ ෂණයට පදවගෙන යන්න බැරි බව. හරිද? කොතනින් හරි යම් වේදනාවක් උපදිනවාද ඒ කිසිදු වේදනාවක් මට අයිතියක් නැතුවම උපදින බව. හරි. නිකම් මේ වේදනාව මට අයිති නෑ, වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කිය කී හිටියට ඔක හරියන්නේ නෑ. මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දැනෙන විදිහට වේදනාව පිරික්සන්න ඕනේ. විඥානය පිරික්සන්න ඕනේ. හරිද? ආයතන පිරික්සන්න ඕනේ. ආන් එක පිරික්සනකොට තමන්ගේ පැත්තෙන් වැටහෙනවා. ඒ වැටහෙනකොට අල්ලගෙන හිටිය මහා බරක් බිමින් තිබ්බා වාගේ තමන්ට ඒවා පිළිබඳ තියෙනා වූ ආසාවල් තණ්හාවල් නැති වෙලා යනවා පින්නවත් නේ. මොකද ඒක මගේ කියලා ගන්න බැරි බව. වටින දෙයක් නේ මගේ නන්නේ. මට ඕන හැටියට පවත්වන්න පුළුවන් නේ. වටින්නේ නේද? හරියට කොයි වගේද යමෙකුට යම් ලොකු යාලුකමක් ලොකු හිතවත්කමක් තියාගෙන ඉන්න කෙනෙකුට එකපාරටම දැනගන්නවා එයා හරි නරක වැඩ කරන කෙනෙක්. එයා මට හිතුවක් කාගෙන මට බොරුව කරලා තියෙන්නේ කියලා. එතකොට මොකද ඉන්නේ? තිබ්බ හිතුවක් අර හිතවත්කම් බලාපොරොත්තු ඔක්කොම අයින් වෙනවද නැද්ද? ආන් ඒ වගේ පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය
තමන් ඇති කරගත්තා වූ සමාධියෙන් අද්දැක්කොත් ඒතනත්තාට වැටහෙනවා මේ පංච උපාදානස්කන්ධය කියන එක මට ඕන හැටියට නැවත නැවත සකස් කරගන්න පුළුවන් එක නොවන වග මට ඕන හැටියට නැවත නැවත සකස් කරගන්න පුළුවන් එකක් නොවන වග ඉතා ප්‍රකටව වැටෙන්න පටන් ගන්නවා ඉතින් අන්න ඒ தත්වයකට අපි පත් වුණාම පින්වත්නි ඔය බලාපොරොත්තු හින්දා අපි හරි ගැටලුවකට පත් වෙලා තියෙනවා මම ඒක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ හැම වෙලේම උදේ නැගිට වෙලාවෙ ඉඳන් හැන්දෑව නිදා ගන්න වෙලාව දක්වාම හීනෙන් පවා මේ විදිහට වෙයි මේ විදිහට වෙයි කියලා බලාපොරොත්තුවක් හිතේ තියෙනවද නැද්ද දරුවාද එයි මට මෙහෙම කතා කරයි ස්වාමියා මෙහෙම වෙයි භාර්යාව මෙහෙම වෙයි හරිද අද වෙනස් වෙයි මට කැමති විදිහට හෙට වෙනස් වෙයි අනිද්දා වෙනස් වෙයි කිය කිය මං කැමති විදිහට ලැබෙයි ලැබෙයි කිය කිය අර මේ දිග හුස්ම ඇද 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 ඉන්න ගතියක් තියෙනවද නැද්ද නේද ඉතින් කල්පනා කර කර ඉන්න මේ පොඩි කාලේ ඒ වගේ කල්පනා කර කර හිටියේ වද මැදිවියේදී තියෙන්නේ මැදිවියේ බලාපොරොත්තු වෙලා හිටියේ ඒවද අනිත් කාලෙදි තියෙන්නේ හැමදාම දුක් විඳින්න මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද හැමදාම දුක් විඳින්න මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා ආන් ඒකින්ද දුක් විඳින්න ඉන්නවා ඉතින් හැමෝම වැඩි දෙනෙක් නේද ඒක මහ පීඩනයක් ළඟ ඉන්න අයගෙන් යමක් බලාපොරොත්තු වෙවි ඒ බලාපොරොත්තු සොච්චමක් හම්බෙනකොට මහා මේරු පර්වතයක් හම්බුනා වගේ අනේ මං හිතපේවා මේ දැනත්තා ලබා දුන්නා මං හිතපු විදිහට මේ දේ හරි ගියා කියලා ලොකු අදහසකින් ලෑස්ති වෙනවා ඉතින් නේද හැබැයි ටික දවසකින් මායි මොකද වෙන්නේ නාය ගියා වගේ සෝදාපාලුව ලක් වුණා වගේ ඔක්කොම පරණ තත්ත්වයටත් පල්ලෙහාට වැටෙනවා එතකොට ඉතින් ආයෙ කෑ ගහනවා නේද මේ කෑ ගහILL කොච්චරද කියනවනම් තරහ වෙන්නේ නැත්තම් කියන්න ගෙදරට හිතවත් කෙනෙක් ආපුවාම වැඩියෙන්ම මොකද කියන්නේ මොනවද කතා කරන්නේ ඕපදූප වගේ මොනවද අඳෝනාව නේද අඳෝනාව කියවන්නේ මොකද්ද අනේ බලන්නකෝ මෙහෙමයි දැන් ඉතින් ඉස්සර වගේ නෙවෙයි මේ අය මෙහෙම වෙලා මේ අය මෙහෙම වෙලා පුතා මෙහෙම වෙලා දරුවෝ මෙහෙම වෙලා හරිද අහවලා මෙහෙම වෙලා අහවලා අඳෝනාව කියන්නේ ශරීරය ගැන හරි අඳෝනාව බලන්නකෝ ඉස්සර වගේ නෙවෙයි අවිද ගන්නත් බෑ කන් ඇහෙන්නෙත් නෑ නැගිට ගන්නත් බෑ එක දිගට මෙහෙමයි ඉතින් මේ අඳුනාව මොකටද කාටවත් නේද ඒ තමයි හිතේ තියෙන දුක මොන දුකද බලාපොරොත්තු කඩවීමේ දුක ඒ දුක නැති කරගන්න පරණ தත්ත්වයට තියාගන්න ලොකු උත්සාහයක් ගන්නවා හරියනවද නෑ ඒක වැල්ලේ හදන මාළිගාව වගේ බලන්නකෝ අප්පා මම මේ මාළිගාව හදනකොටම එක රැල්ලයි ආවේ කඩාගෙන ගියා මම මේ ආය හදනවා ගියේ කියලා අඳුනා තියෙනවා ඔක්කොම ඉවරයි කියලා ඒ මොකද හදන වැලි මාලිගාව හදන්න වෙලා තියෙන්නේ අපිට තියෙන්නේ වැල්ලක් හරි වෙරළක් වෙරළේ හදන වැලි මාලිගාව හදද්දි කැඩෙනවා වැල්ලක් ආවම ඔක්කොම ඉවරයි ආන් ඒ වගේ එකක් නිකන් හදන්න හදන එකේ තේරුමක් තියෙනවා හරිද තනියම විඳෝ විඳෝ ඉන්න අවශ්‍ය නැහැ අපේ ජීවිතය කියන්නේ විඳෝ විඳෝ ඉන්න ජීවිතයක් නෙවෙයි. මොකද විඳෙව්වා කියලා හරියනවනම් විඳවම ඔක්කොම එකතු වෙලා. ඇඬුවා කියලා හරියනවනම් දාගන්න නිදහස් සතුටක් සිතේ හරි අපි කට්ටි එකතු වෙලා ඔක්කොම ලොකුවට රැසලා ආණ්ඩමු ඇති වෙනකම්. නේද? හැම කට්ටියම එකතු වෙලා අඬනවා මහා සද්දෙන් අඬනවා. ඉතින් ඇඬුවාම හරියනවනම් දවස් 3 4ක් අඬමු. නෑ ඇඬුවට හරියන්නේ නෑ. වැළපුණාට හරියනවනම් ඉතින් වැළපෙමු. නේද? සුසුම් හෙළුවට හරියනවනම් සුසුම් හෙළමු. ඒ එකටවත් හරියන්නේ නැහැ. ලෝකය හදලා මේ හිත සනසවන්න බෑ. හැමදාම මං කියන්නේ. මොකද්ද කරන්න ඕන? ලෝකය හෙල්ලෙනකොට හෙල්ලෙන්නේ නැති හිතක් සකස් කරගන්න ඕනේ. ආන් එක තමයි බලාපොරොත්තු ඇති නොවන තත්ත්වෙට හිත පත් කරගන්න ඕනේ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැති ස්වභාවයකට හිත පත් කරගන්න ඕනේ. මොකක් වගේද? ආම් බද්ගෙඩිය වෙන දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක කුණු වෙනවා කියලා දැනගත්තා. හරි ඒක ගැන බලමු. මොකද ඒකේ ස්වභාවය මම දන්නවා. පැය භාගයට වැඩිය මේක තියන්න බෑ කිව්වනම් ආයෝග ගැන බලාපොරොත්තු ඇති වෙනවද? නෑ නෑ වැඩක් නෑ. ආන් ඒ වගේ
පංචපාදාන ස්කන්ධය පිළිබඳ මේ ලෝකය පිළිබඳ තමන්ගේ ශරීරය තමන්ගේ හිත අනුන්ගේ ශරීර අනුන්ගේ සිත් කියන කිසි දෙයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැති තත්ත්වෙට අනාත්ම සංඥාව තුලින් අපිට පත් වෙන්න පුළුවන් එදාට ඔය ඉන්නේ නේද මහමෙරු පර්වතයක් වගේ එදාට දරුවෝ ඉදිරියේ ඥාතීන් ඉදිරියේ හැමෝම ඉදිරියේ මහා පෞරුෂයක් තියෙන කෙනෙක් අනිත් අය බුදුන් වෙලා බලන කොහොමද අපි සැලෙන්නේ නැතු ඉන්නේ මෙච්චර එහෙම සැලෙන්නේ නැතු ඉන්නේ කොහොමද බලන්න කොමුණේ හැම වෙලේම තියෙන සන්තෝෂ ගතියක් නේ මොකද මට බැරුවා වාගේ වෙලා නැහැ නැත්තම් ඉන්නේ හැම වෙලේම මොකද්ද ලොකු අකටයුත්තක් වුණා වගේ අපේ මූණ වල පෙනුම කන්නඩි වලට කියලා බලන්න ඕනේ මට ඒච්ච අකටයුත්ත බලන්නකෝ කියලා ඉන්නේ නේද එහෙම නෙවෙයි හැම වෙලේම පිපිච්ච මලක් වගේ ඇයි නිදහස් ජීවිතයක් එක කාගෙන්වත් මොකුත් බලාපොරොත්තු නෑ මම බලාපොරොත්තු තියාගන්නේ නෑ කියලා දැඩිව ගත්ත එකක් නෙවෙයි ඒක බලාපොරොත්තු ඇති වෙන්නේ නැති ස්වභාවයකට පත් වෙච්ච හිතක් ඒක ඉතාමත්ම සුවදායක ජීවිතයක් හරිද ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට සක්විති රජකමට වඩා වැටනා දෙයක් ලබා දුන්නා සක්විති රජුරන්ටත් බලාපොරොත්තු ගොඩයි ඒකින්ද එයා දුකටපත් වෙනවා ඊට වඩා වටින දෙයක් තමයි මොන දේවල් හරි සක්විති රජකම අරගෙන හරි හිත සතුටු කරන්නයි හදන්නේ හිත කොහොමරි අන්තිමට සතුටෙන් තියෙනවා නම් එච්චරයි නේද වෙන්න ඕනේ ඒකින්ද මේ ලෝකය ගැන නිවැරදි අවබෝධය ඇති කරගන්න ඔන්න අනාත්ම සංඥාව ඇති කරගන්න විදිය ගැන අපි බොහෝ සාකච්ඡා කරා ඊයේ පෙරේද දිනවල ඉතින් ඒකින්ද ලෝකයේ හෙල්ලෙද්දී නිදහස් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් ජයත කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ මේ හැම දිනම තමන් බාහුව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙවේ පහදම් කරලා මමත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්ම දානමේ පුණ්‍ය කර්මය සිද්ධ කරගන්න ඕනේ කියලා මහා දැඩි කුසලයක් ඇති කරගත්තා ධර්ම දානයක් ලබා දීලා බණ ඇහිච්ච මහණේක ඉන්න කෙනෙක් තමන්ගේ ජීවිතය සකස් කරගත්තොත් වින්නත් මේ ඒ සකස් කරගත්ත වාරයක් වාරයක් ගානේ මේ ඇත්තනොත් බොහෝ පින්ලාභී ඇත්තන් බවට පත් වෙනවා ඒ මහා පුණ්‍ය ශක්තිය හේතු කරගෙන මේ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති